අයිබෝන් ගෙවෙන දවසේ උණුසුම පුවත් ඔබට කියන ITN ප්‍රවෘත්තිය සමගින් ඔබ හමු වන මම නිමේෂ චමත් සංකල්ප. මම පබසිරි වලේබඩ ප්‍රතිමෙන් අවධානය පුවත් සිරස්තල වෙත. ජනාධිපතිවරණය ජයගත හැකි නම් ඉදිරිපත් වන බවත් නැත්නම් පිටව යන බවත් අගමැති පවසයි. රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල ජනපති ප්‍රධානත්වයෙන් පාන් සුපුරුදු මිලටම සුහග ශිෂ්‍යත්ව පළමු අධීරේ ගෙවීම අවසන්. දේශීය ප්‍රවෘත්ති. බස්නාහිර සහ වයඹ පළාත්වලට සහ ගාල්ල මාතර දිස්ත්‍රික්වලට මිලිමීටර 100ත් 150ත් අතර තද වැසි ඇතිවිය හැකි බව කල්ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. වැසි ඇතිවන අවස්ථාවලදී සුළං සහ අකුණු අනතුරුද ඇතිවන බැවින් විමසිලිමත් වන ලෙසයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙන්නේ. දිවෙන ආශ්‍රිතව පහළ වායු වේලේ පවතින මේ කැලමිටි ස්වභාවයේ හේතුවෙන් එන් බස්නාහිර මධ්‍යම සහ දකුණු පළාත්වල තිබෙන වයම් පළාත්ති බොහෝ ප්‍රදේශවලත් පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය ඉදිරි පැය කිහිපයේ තවදුරටත් පවතී කියලා අපි බලාපොරොත්තු වෙන්නේ. දැන් ස්ථාවර මිලිමීටර් 100 කම තද වැසි ඇතිවීමේ හැකියාව තවදුරටත් පවතිනවා. නැගිනීර සහ ඌව වගේ පළාත්වල උතුරු පළාතේ මුලතිව් වවුනියා වගේ දිස්ත්‍රික්වලත් සවස් කාලයේදී ගිගුරුන් සහිත වැසි වර්ධනය වෙන්න පුළුවන්. මේ ගිගුරුන් සහිත වැසි සමග ඉතා ප්‍රබල අකුණු ඇතිවීමේ අවදානම සහ තර්මක පද සුළං ඇතිවීමේ අවදානම තියෙනවා. මේ නිසා විශේෂයෙන් උතුරු මැද ඌව වගේ පළාත්වල ජීවත් වන ජනතාව අකුණු මගින් සිදු වන හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස අපි කාරුණිකව ඉල්ලා සිටිනවා. මාස කිහිපයක් පැවති වියලි කාලගුණික තත්ත්වය නිමා කරමින් වවුනියාවට අද දහවල් කාලයේදී සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබුණා. පැවති වියලි කාලගුණ තත්ත්වය සමග වවුනියාවේ බොහෝ ප්‍රදේශවල බීමට පවා ජලය නොමැති තත්ත්වයක් පැවති බවයි අප වාර්තාකරුවන් සඳහන් කරන්නේ. මේ අතර ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයටද අද වැසි ලැබුණු බව වාර්තා වනවා. මාස 8ක පමණ කාලයක් පැවති නියඟ අවසන් කරමිනුයි වැසි ලැබුණේ. මහකන්නේ වගා කටයුතු සඳහා මෙම වර්ෂාව ඉතා වැදගත් බව ත්‍රිකුණාමලය ගොවිජන සේවා සහකාර කොමසාරිස් එස් පුෂ්පකුමාර මහතා කියා සිටියා. ගාල්ල දිස්ත්‍රික්කයටද ඊයේ සිට තද වැසි ඇතිවෙමින් තිබෙන බව වාර්තා වනවා. පැවති අධික වර්ෂාපතනය හේතුවෙන් ගාල්ල බද්දේගම මාර්ගයේ දංගෙදර ප්‍රදේශයේ ජලයෙන් යටවුණා. ඒ හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ල වූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කරන්නේ. ගොංගොලකන්ද ප්‍රදේශයේ ගින්ගග මිටියාවතටද මිලිමීටර 125ක වර්ෂාපතනයක් ලැබී තිබෙනවා. රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල 2019 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණා. Excellency the President, Maithripala Sirisena. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති මෙම සම්මාන උළෙල සංවිධානය කර තිබුණේ රාජ්‍ය සාහිත්‍ය උපදේශක මණ්ඩලය, ශ්‍රී ලංකා කලා මණ්ඩලය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ එක්වයි. 2018 වසරේ ශ්‍රී ලාංකීය සාහිත්‍ය ශ්‍රේෂ්ඨයට විශිෂ්ට නිර්මාණ දායකත්වෙන් කළ සේවාව අගයමින් ලේඛක ලේඛිකාවන් රැසක් මෙහිදී සම්මානයට පාත්‍ර වුණා. හොඳම ස්වතන්ත්‍ර සිංහල නවකතාවට හිමි සම්මානය මකරානන්දේ නවකතාව රචනා කළ විරාජිනී තෙන්නකෝන් මහත්මියට හිමි වුණා. හොඳම ස්වතන්ත්‍ර ඉංග්‍රීසි නවකතාවට හිමි සම්මානය කකියන් නවකතාව වෙනුවෙන් එල්මෝ ජයවර්ධන මහතාට පිරිනැමුණ අතර හොඳම ස්වතන්ත්‍ර දෙමළ නවකතාවට හිමි සම්මානය පිරිනැමුණේ අලුවාකරේ නවකතාව වෙනුවෙන් එස්.ඒ. උදයන් මහතාටයි. විශිෂ්ට කාව්‍ය නිර්මාණ ග්‍රන්ථය ලෙස නන්දන වීරසිංහ මහතාගේ ශ්‍රණ නියාම කාව්‍ය සංග්‍රහය සම්මානයට පාත්‍ර වුණා. සාහිත්‍ය රත්න අභිදාන ප්‍රදානය කෙරුණේ ඉංග්‍රීසි මාධ්‍ය වෙනුවෙන් කමලා විජයරත්න, දෙමළ මාධ්‍ය වෙනුවෙන් අයතුරේ ශාන්තන් හා සිංහල මාධ්‍ය වෙනුවෙන් මහාචාර්ය වෝල්ටර් මාරසිංහ යන මහත්ම මහත්මීන්ටයි. අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. සෑම අසීරු අවස්ථාවකදීම පක්ෂය ආරක්ෂා කරගත් නායකයා ලෙස එළඹෙන ජනාධිපතිවරණය ජයගත හැකි නම් ඊට ඉදිරිපත් වන බවත් ඒ කළ නොහැකි නම් පිටව යන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. බේකම හා කැලණිය යන මැතිවරණ කොට්ටාසවල එක්සත් ජාතික පක්ෂයේ පැන්නෙතම සමාජික පිරිසක් හමු වූ අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ. අල්ලියකා මන්දිරයේදී අද පෙරවරුවේ මෙම හමුව පැවැත්වුණේ.
වයස අවුරුදු 70ක් වන තෙක් ශ්‍රී ලාංකීය දේශපාලන ශාස්ත්‍රයේ තනතුරු රසක් දරූ තමාට දේශපාලනයෙන් විශ්‍රාම ගැනීම එතරම් අසීරු කටයුත්තක් නොවන බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී කියා සිටියා. මේ අතර එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ජනාධිපතිවරයෙකු පත් වූ විට ඔහුට පක්ෂ නායකත්වයේ හිමිවිය යුතුය යන්න වගන්තිය එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවෙන් මේවන විට ඉවත් කර පවතිනවා. ඉහත වගන්තිය එම පක්ෂ ව්‍යවස්ථාවෙන් ඉවත් කර ඇත්තේ 1994 වසරේදී. එවකට එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා ලෙස කටයුතු කළ ගාමිණී අතුකොරළ මහතා පෙන්වා දුන් වැදගත් කරුණක් පදනම් කර ගනිමින් මෙම වගන්තිය ඉවත් කළ බවයි පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු කියා සිටියේ. අධ්‍යාපනය දියුණු කරන බවට පොරොන්දු දුන් පිරිසට බලයේ සිටි කාලය කිරීමට නොහැකි වූයේ ඔවුන්ට ඒ සඳහා දක්ෂතාවයක් නොතිබූ නිසා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මන්නාරම් පැවිදි උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. මන්නාරම ඉරුක්කලම් පිද්දී මුස්ලිම් මහාවිද්‍යාලයේ නව තාක්ෂණ ගොඩනැගිල්ල හා ක්‍රීඩා ප්‍රේක්ෂකාගාරය සිසු අයිතියට පත් කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. සර්ව ආගමික නායකෙන්ද අමාත්‍ය රිෂාඩ් බදුදින් මහතාද විදුහල්පති එන්.එම්. සාෆි මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලයේද සිසු සිසුවියන් මෙන්ම දෙමව්පියන් ඇතුළු විශාල පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. අධ්‍යාපනයට වැඩිම මුදලක් ආයෝජනය කර ආණ්ඩුවේ අගමැති හැටියට මම ආඩම්බර වෙනවා. අපි ක්‍රමානුකූලව 1977 පස්සේ ඒ පහසුකම් තවත් ලබා දුන්නා. මට අධ්‍යාපන ඇමතියන්ගේ 1981 ඉඳන් අවුරුදු 9ක් අවස්ථාව හම්බුන එක ලබා දෙන්න, ගුරුවරු පුහුණු කරන්න, විද්‍යාපීඨ ආරම්භ කරන්න. ඒත් අපි ආණ්ඩුවක් හදනකොට හැම එක්කෙනාට මේ අධ්‍යාපන අවස්ථාව ලැබිලා තිබුණේ නැහැ. ඕලෙවල් විභාගය නිසා 150ක් පාසලෙන් පිට වෙනවා. අවසන් කරන්න නැහැ. මම අලුත් සංකල්පයක් ඉදිරිපත් කරා. ඒ සංකල්පේ තමයි අද අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ක්‍රියාත්මක කරගෙන යන්නේ. ඒ තමයි කිසි දරුවෙක් අත නොහරින අවුරුදු 13ක අඛණ්ඩ පාසල් අධ්‍යාපන. අවුරුදු 13 අධ්‍යාපනය ලබා දෙන්න සාමාන්‍ය පෙළ විභාගයෙන් පස්සේ තමන්ට විශ්වවිද්‍යාලයන් විෂයන් කරන්න අකමැති නම් එහෙනම් ඒ තමන්ට පුළුවන් වෘත්තීය විෂයන් වලට එදෙන්න. වෙන කාටවත් මෙහෙම වාර්තාවක් නැහැ. කියන්න පුළුවන් අපි අධ්‍යාපනයේ දියුණු කරනවා කියලා. මම අහන්නේ එකයි, ඇයි ඉන්න වෙලාවේ දියුණු කරේ නැත්තේ? ඇයි ඉන්න වෙලාවේ පාසල් වැහුවේ? ඇයි ඉන්න වෙලාවේ ගුරුවරු බදාගත්තේ නැත්තේ? ඇයි ඉන්න වෙලාවේ දේශපාලන වශයෙන් ගුරුවරු බදාගත්තේ? ඇයි පුහුණු කරේ නැත්තේ? දැන් කතා කරන්න පුළුවන්. ඕන එක්කම වාද කරන්න කැමති. කොහොමද ඔයගොල්ලෝ මීට වඩා කරන්න කියලා? චාන්ස් එක තිබුණා, චාන්ස් එක ගත්තේ නැහැ, දක්ෂකම තිබුණේ නැහැ. දැන් අධ්‍යාපන ගැන කතා කළා කිසිම ප්‍රයෝජනයක් නැහැ. මෙතන තියෙන එකම මාර්ගය කිසිම දරුවෙක් අත නොහරින අවුරුදු 13ක අඛණ්ඩ පාසල් අධ්‍යාපනය ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන් අපිට විතරයි කියලා මම මෙතන කියන්න කැමතියි. හොරෝපතාන ප්‍රදේශයේදී සාමණේර භික්ෂුන් වහන්සේ දෙනමකට පහර දුන් පුද්ගලයා සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණ සිදු කරන ලෙස අස්කිරි මහනාහිමියන් වැඩබලන පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. නවක සාමණේර හිමිවරුන්ගේ ශාසනික ජීවිතයෙහි වගකීම මෙන්ම ධර්මය හා විනය අධ්‍යයනය කරවමින් ශාසනීය පැවැත්මට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගැනීමේ වගකීම පැවරී ඇත්තේ වැඩිහිටි භික්ෂුන් වහන්සේ වෙතයි. ගිහි සමාජයේ වගකීම භික්ෂුන් වහන්සේගේ ශාසනික ජීවිතය සුරක්ෂිත කිරීමට අවශ්‍ය ප්‍රත්‍ය පහසුකම් නිසි පරිදි සපයා දීමයි. ඊට සමගාමීව ගිහි පින්වතුන් තම ජීවිතයේ අධ්‍යාත්මික දියුණුව සලසා ගනිමින් කෙමෙන් කෙමෙන් විමුක්ති මාර්ගයෙහි ගමන් කරන බවයි අස්කිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න නායක හිමියන් පෙන්වා දෙන්නේ. ඒ හැර භික්ෂු ජීවිතයට හානි පැමිණවීම හෝ ශාසනික ප්‍රතිපදාව අඩපණ කිරීම ගිහියන්ගේ කාර්යභාරය නොවන බවද උන්වහන්සේ වැඩබලන පොලිස්පතිවරයා වෙත යොමු කළ ලිපියෙන් අවධාරණය කර තිබෙනවා. සාමණේර භික්ෂුන් වහන්සේගේ යම් දෝෂයක් වෙතොත් එය නිවැරදි කිරීම හා ශාසනික ජීවිතයට අනුකූලව ශික්ෂණය ලබා දීමේ වගකීම පැවරී ඇත්තේ භික්ෂුන් වහන්සේට මිස ගිහියන්ට නොවේ. ගිහියන්ගේ වගකීම වන්නේ යම් භික්ෂුවක් වැරැද්දක් කරන්නේ නම් වැඩිහිටි භික්ෂුවකට ඒ දැනුම් දීමයි. ඒ අනුව විහාරාධිපතින් වහන්සේ, පළාත් නායක ස්වාමින් වහන්සේ, අධිකරණ ස්වාමින් වහන්සේ මෙන්ම සංඝ සභාව නිසි විනයානුකූල ක්‍රියාමාර්ග ගනු ලබන බවයි මහනාහිමියන් පෙන්වා දෙන්නේ. හොරෝපතානේදී ගිහි පුද්ගලයෙකු භික්ෂුන් වහන්සේ දෙනමකට දඬුවම් කිරීම සමස්ත භික්ෂු සමාජයේ හා ලෝකවාසී බෞද්ධ ජනතාවගේ හදවත් සසන කළ සිදුවීමකි. එවැනි ඛේදජනක සිදුවීම් ඇතැම් විට ගිහි ජනයාට වැරදි පූර්වාදර්ශයක් සපයන බවයි අස්කිරි මහනාහිමියන් පෙන්වා දෙන්නේ. එම සිද්ධිය අනාවරණය වූ මොහොතේම කඩිනමින් ක්‍රියාත්මක වී
එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කළ අතර ඔහු සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණ සිදු කරන ලෙසත් මෙවැනි සිදුවීම් ඇති නොවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් මහනාහිමියන් වැඩබලන පොලිස්පතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලීම් කර තිබෙනවා. දේශපාලන පක්ෂවල මහලේකම්වරුන්ට හා නිත්‍ය නියෝජිතයින්ට ලබන 17 වනදා මැතිවරණ කොමිසමට පැමිණෙන ලෙස දැනුම් දී තිබෙනවා. ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කිරීමට ඔවුන් මෙසේ කැඳවා ඇති බවයි මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ. ජනාධිපතිවරණ ඉදිරිපත් වන අපේක්ෂකයන්ට ජනතාව යොමු කරන ගැටලු ඉදිරිපත් කිරීමේ වැඩපිළිවෙලක් තම සංවිධානය සකස් කර ඇතැයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසනවා. විවිධ අරමුණු ඇතිව ජනාධිපතිවරණයේදී ඇතමුන් අපේක්ෂකත්වය ලබා ගන්නා බවද මාධ්‍ය හමුවකට එක්වමින් මේ මහතා කියා සිටියා. පසුගිය ජනාධිපතිවරණයේ අපේක්ෂකයින් 19 දෙනෙක් මැතිවරණ සඳහා ඉදිරිපත් වුණා. ප්‍රධාන අපේක්ෂකව දෙදෙනා හැරෙනකොට ඉතුරු 17 දෙනාම ඡන්ද ලබා ගන්න 138,000ක් වගේ ප්‍රමාණයක්. මැතිවරණයේ ලැබෙන වරප්‍රසාද අරබයා ප්‍රතිපේක්ෂකෝ ඉදිරිපත් වෙනවා. ජයග්‍රහණය නොලබන බව දැන දැනම ඔවුන් ඉදිරිපත් කරන ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටීමින් ප්‍රතිපත්ති සමාජගත කිරීම සඳහා ඉදිරිපත් වන අපේක්ෂකෝත් ඉන්නවා. නමුත් මේ ඉදිරිපත් වන අපේක්ෂකයින්ගෙන් 50%කටත් වැඩි පිරිසක් ඵලදායීව නෙමෙයි මේ කාර්යයට එකතු වෙන්නේ. නිසා යම් ක්‍රමවේදයක් තියෙනට අවශ්‍යයි. යමාකාරට පාලනය කරන්නට අපි දැනට මේ රටේ පුරවැසියන්ට ආයාචනා කරනවා. ජනාධිපති අපේක්ෂකයන්ගෙන් ඇසිය යුතුයි ඔබ සිතන ප්‍රශ්න අපි වෙත යොමු කරන්න. අපි ඒ ලැබෙන ප්‍රශ්න අතරින් තෝරාගත්ත වැඩි දෙනෙකුට බලපාන පොදු ප්‍රශ්න අපි ඔවුන් වෙත ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. සබරගමුව මහසමන් දේවාලයේ අවසන් මහා පෙරහැර හෙට රාත්‍රියේ වීථි සංචාරය කෙරෙනවා. සමන් දෙවි පුද වරුණ යන තේමාවෙන් පැවැත්වෙන පෙරහැර මංගල්‍ය පිළිබඳ එහි සිට තොරතුරු ගෙනෙන්නේ චරිත ධනජය. මේ සමන් දෙවියන්ට පූජෝපහාරයක් විදියට පවත්වන ඇසළ පෙරහැර මංගල්‍යයේ හතරවන රන්දෝලි පෙරහැර තමයි අද දිනේදී වීදි සංචාරය කිරීමට සියලු කටයුතු සංවිධාන කර තිබෙන්නේ. ඉංග්‍රීසි කිරීටයට යටත්ව පැවතුනාට පස්සේ තමයි සබරගමු දිසාව සබරගමු පළාතක් බවට පත්වීමට හේතුකාරණා සිද්ධ වෙලා තිබෙන්නේ. සබරගමු මහසමන් දේවාලය නමින් දේවාලයෙහි අධිගෘහිත දෙවියන් වන්නේ මේ මාර්ගඵලලාභී තෙරුවන් සරණ ගිය සුමන දෙවි මහරජාණෝ. එම දෙවි මහරජාණෝ වාසය කරන ස්ථානයේ තමයි සබරගමුව කියලා නැවත නැවතත් ප්‍රකාශ කරනවා. ITN මාධ්‍ය විශාල මේවා කරන සබරගම් මහසමන් දේවාලය වෙනුවෙන් ඉතින් සවනත් රැස් වැඩසටහන ඉතා සාර්ථක වැඩසටහන් ලිතේට මේ සිදු කිරීමට අපි නියමිතයි. සිල්ස් ඇත්තන් විශාල ප්‍රමාණයකින් සමන් පුදු බිම හිට පිරි ඉතිරියයි. ඉතින් ඒ අවස්ථාවට සියලුම සිල් ඇත්තන් සහභාගි වෙන නිසා ඉතාම කාරණික සහ ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. ඒ වගේම අපේ අවසාන ඇසළ පෙරහර මංගල්‍ය සහ දී කැපීමේ පෙරහර මංගල්‍යයට සියලුම බැතිමතුන්ට ආරාධනා කර සිටිනවා. මේ සඳහා ඇවිල්ලා සමන් දෙවියන්ගේ දේවාශිර්වාද ලබා ගන්න. දැන් මේක ගන්නේ සමන් දෙවි හාමුදුරුවන්ගේ ආභරණ වඩම්මන වෙලාවට නැකත් වෙලාවට තමයි පත්තු කරන්නේ. සුමන සමන් දෙවිඳුන් වැඩ හිඳින මේ භූමිය බොහොම පුණ්‍යවන්ත භූමියක් විදිහට අපිට හඳුන්වා දෙන්නට පුළුවන්. ශ්‍රී ලාංකේය ජනතාව අතිවිශාල පිරිසක් මේ භූමියට පැමිණෙන්නේ තමන් ඒ පතන්නා වූ සියලු දෑ ඉෂ්ට සිද්ධ කරගන්නට මේ දෙවිඳුන්ගේ ආශිර්වාදය ලබා ගන්නට. උන්වහන්සේට ආශිර්වාදයක් විදිහට පවත්වන මේ ඇසළ පෙරහැර මංගල්‍යයේ මෙවර හතරවන රන්දෝලි පෙරහැර තමයි වීදි සංචාරය කිරීමට නියමිතව තිබෙන්නේ. තව සුළු මොහොතකින් පෙරහැර වීදි සංචාරය සඳහා සියලු කටයුතු සංවිධානය කර තිබෙනවා.
මේ අසල පෙරහැර මංගල්‍යයේ දින 15ක් පුරා පැවැත්වෙන අතර එහි අවසන් පෙරහැර පැවැත්වෙන්නේ හෙට රාත්‍රියේදී. හෙට රාත්‍රියේදී මේ ශ්‍රී ලාංකේය සංස්කෘතික අනන්‍යතාවය ලෝකයට විදහා දක්වන සුවිශාල පෙරහැරක් පවත්වන්නටත් සියලු කටයුතු සංවිධානය කර තිබෙනවා. ඒ පෙරහැරේ අභිමානීය, ඒ පෙරහැරේ අසිරිය ITN ඔස්සේ සජීවීව ඔබ වෙත ගෙන එන්නට අපි සූදානම් වග බොහොම සතුටින් දැනුම් දෙනවා. අපි ආරාධනය කරනවා හෙට රාත්‍රී 9ට ITN ළඟට ආවතින්, ITN අසලට ආවතින් මේ පෙරහැරේ අසිරිය කිසිවක් අඩු නැතුව දැක බලා ගැනීමේ හැකියාව තිබෙනවා. එනිසා අපි ආරාධනය කරන ගමන් ඔබට සුමන සමන් දෙවිඳුන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනය කරමින් අපි සමුගන්නවා. රිංගුපිටි කිලෝග්‍රෑමයක සංශෝධිත මිල ලබන 17 වෙනිදා පැවැත්වෙන ජීවන වියදම් කමිටුවට ඉදිරිපත් කරන බව අමාත්‍ය පී හැරිසන් මහතා පවසනවා. අනුරාධපුරයේ පැවති වැඩසටහනකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. පාම්පිටි මිල දීර්ඝ කාලයක් තිස්සේ ඒගොල්ලෝ ගෙඩ වැඩි කිරීමට ඉල්ලීම් කරනවා. හැබැයි ඒගොල්ල රටේ නීති අනුව ජීවන විදම් කමිටුවේ ඉල්ලීම සමහර සමාගම් ඉවලා තිබෙනවා. එහෙම සමාගම් නොදන්වා පිටේ මිලේ වැඩි කිරීමක් නිසා අපි ඒගොල්ලත් එක්ක සාකච්ඡා කරනවා. ඒගොල්ලන්ට ඉල්ලීමක් කරා. ඒගොල්ලන්ගේ වියහිදාම් වැඩිවීම සම්බන්ධයෙන් සාධාරණයක් ඉටු කරන තෙක් මිල පරම මිලටම ලබා දෙන්න කියලා ඒ සමාගම්ට එකඟ වෙලා තියෙනවා. සාකච්ඡාවක් කරලා තියෙනවා, වෙනම කොමිටියක් පත් කරලා තියෙනවා මේ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග සාකච්ඡා කරන්න. මුදල් අමාත්‍යාංශෙත්, ඒ වගේම වෙළඳ අමාත්‍යාංශෙත්, ජීවන වියදම් කමිටුවේ සමාජිකයෙක් විදියට ඉන්න හර්ෂ සිල්වා මහත්මයාගේ ප්‍රධානත්වයෙන් ඒ කමිටුව පත් කරලා තියෙනවා. ඒගොල්ලන්ට සාකච්ඡා කරලා අපිට ඊළඟ කොමිටුවට වාර්තාවක් ලබා දෙන්න ඉල්ලීමක් කරලා තියෙනවා. කංජිපානේ ඉම්රාන්ගේ පියා සොහිරා ඇතුළු 6 දෙනෙකු බුස්ස බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. බුස්ස බන්ධනාගාරයේ විශේෂ සිරබැඳරියක දැඩි ආරක්ෂක රැකවරණ මැදේ රඳවා සිටින කංජිපානේ ඉම්රාන් බැලීමට ඔහුගේ පියා සොහිරා ඇතුළු 6 දෙනෙකු පැමිණ තිබෙනවා. කළු පැහැති ප්ලාස්ටික් භාජන දෙකක බත් සහ මස් රැගෙන මෙම පිරිස ඒ තුළ නවීන පන්නේ ජංගම දුරකථන දෙකක් සඟවා රැගෙන විත් තිබූ බවයි බන්ධනාගාර නිලධාරීන් පවසන්නේ. එම දුරකථන සොයාගැනීමත් සමග එම සැකකරුවන් අත්අඩංගුවටගෙන රත්ගම පොලිසියට බහර දීමට බන්ධනාගාර නිලධාරීන් කටයුතු කර තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා. නිට්ටම් ප්‍රදේශයේ උත්සවයකින් පසු මාධ්‍ය අමතමිනුයි ඇය මේ බව සඳහන් කළේ. පක්ෂෙන් අපේක්ෂක දැම්මොත් හොඳයි කියලා අපි හිතනවා. අපි චන්ද්‍රිකා අපි තියාගන්න ඕනේ. දිනන්න පුළුවන් අපේ අපේක්ෂකෙක් ගන්න ඕනේ. මම පොහට්ටුවත් එක්ක සාකච්ඡා පවත්වනවා කියලා ආරංචි. පොහට්ටුව පන්නන්න ඕනේ කියලා ඡන්දේ කරලා ඊළඟට පොහට්ටුවේ ඇඟේ ඉල්ලනවා. ආයි බලේ ඉන්න තියෙන උමනාවට. ඉදිරි මැතිවරණය සම්බන්ධයෙන් පොදුජන පෙරමුණ සමග සාකච්ඡා පැවැත්වීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සාකච්ඡා කරන්නේ පොදුජන පෙරමුණේ නායකයන් සමග පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර් දිසානායක මහතා පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. ඒ අය දන්නවා මේකේ අභියෝගේ ප්‍රමාණය. ඉතින් ඒගොල්ලෝ හැම පක්ෂයක් දිහාම බලනවා, හැමෝගේම අදහස් දිහා බලනවා. ඉතින් ඒක නිසා අපි නායක මට්ටමේ විතරයි සාකච්ඡා යන්නේ. අපි පන්සලේ හාමුදුරුවොත් එක්ක කතා කරන වෙලාවට අභිත්‍යොත් එක්ක කතාවක් අපේ නැහැ. පන්සලේ හාමුදුරුවොත් එක්ක තමයි අපේ කතාව තියෙන්නේ. ඉතින් ඒ නිසා අභිත්‍යෝගේ කතා ඔය තැන් තැන්වල කියන අපි එච්චර ගණන් ගන්නෑ. මාධ්‍ය ශිෂ්‍යය නියැලෙන්නන්ට පොලිටිකල් මණ්ඩිය කෘතිය අත්පොතක් බව මහාචාර්ය අජන්ත අහපුආරච්චි මහත්මිය පවසනවා. ප්‍රවීණ මාධ්‍යවේදී චන්දන කාර්යවසම් මහතාගේ පොලිටිකල් මණ්ඩිය කෘතිය එළිදැක්වීමේ අවස්ථාවට එක්වමින් හපුආරච්චි මහත්මිය මේ බව ප්‍රකාශ කළා. මෙරට දේශපාලනයේ හෙළිදොවුණු බොහෝ අවස්ථා මෙම කෘතිය හරහා විග්‍රහ කර ඇති බවයි අජන්තා හපුආරච්චි මහත්මිය වැඩිදුරටත් පෙන්වා දුන්නේ. චන්දන කාර්යවසම් මහතා පැවැත්වූ පුවත්පත් සම්මුඛ සාකච්ඡා ආශ්‍රයෙන් කෘතිය රචනා කර තිබෙනවා. පූජ්‍ය ඇල්ලේ ගුණවංශ ස්වාමීන් වහන්සේ මුලසුන හෙවවූ මෙම උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්ව සිටියේ භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ සභාපති අසේල ඉද්දවිල මහතායි, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී HW අබේපාල, සනත් ගුණතිලක සහ නිරෝෂන් තඹවිට යන මහත්වරුද මෙහිදී අදහස් දැක්වුවා. Apple මාදිලියේ අඟල් 15 MacBook Pro උපාංගය ගුවන් ගමන්වලදී රැගෙන යාමට අවසර ලබා නොදෙන බව ශ්‍රී ලංකා ගුවන් සමාගම නිවේදනය කරනවා.
මෙමු පාංගී ඇති බැටරිය අධික ලෙස රත් වී ගිනි ගැනීමේ අවදානමක් පවතින බවට අදාළ සමාගම නිවේදනය කර තිබෙනවා. ඒ අනුව මෙම තීරණයට එළඹි බවයි ශ්‍රී ලංකා ගුවන් සමාගම සඳහන් කරන්නේ. ගුවන් තුඩුපළ පරීක්ෂා කිරීමේ කටයුතුවලදී මෙම උපාංගය සම්බන්ධයෙන් තොරතුරු විමසන අවස්ථාවේදී බැටරිය යළි ප්‍රතිස්ථාපනය කර ඇති බවට සාක්ෂ්‍ය ඉදිරිපත් කිරීමට සිදුවන බවද ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රකාශ කරනවා. වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා රබර් කර්මාන්ත සංගමය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කෙරුණා. ඒ රබර් කර්මාන්ත ඉහළ නැංවීම සඳහා වන මහා සැලැස්ම ක්‍රියාවට නැංවීමටයි. රාජ්‍ය හා පෞද්ගලික අංශවල සහයෝගීතා ව්‍යාපෘතියක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනවා. අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනුයි ගිවිසුමට අත්සන් තැබුණේ. දිගුකාලීන වැඩසටහනක් වශයෙන් ක්‍රියාත්මක කෙරෙන මෙම සැලැස්ම තුළින් ව්‍යාපෘති 10ක් හඳුන්වා දීමට නියමිතයි. රබර් නිෂ්පාදන සඳහා ඉහළ මිලක් සහතික කිරීම, රබර් වගාකරුවන්ගේ අනාගත සුබසාධනය මෙන්ම විශේෂඥ ඥානය රබර් කර්මාන්තය වෙත ගෙන ඒම මෙම සැලැස්ම තුළින් අරමුණු කෙරෙනවා. එසමගින් ඇටියන් රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්. www.ipnnews.lk